සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘධ විකාශයයි මෙලෙසීන් ආරහභ වන්නේ. මම රසික සඳරු වන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස් සලවිතයි අවධහනය.. ගෝටාබේට ශ්‍රීලංකාවට පැමිණීමට මේක හොඳ කාලයක් නෙවෙයි. ශ්‍රී ලංකාව යාර්ථකය පතුලටම වැටිලා මට උමගේ ඇත කෙලවරක ආලුකයක් පේනවා. ඉක්මනින් නීට ලඟා වෙනවා. රනිල් බොල්ස්්‍රීටත් පතට කියයි මහබැංකු හොරකම කියල එකක් නැහැ හොරකම කියන්නේ සෙලවෙන මනසට පුතා රටම බංකොත් කල ස්ත්‍රීක්ක හොර සහක් පොඩිය සරමට ඇන්ද ජාතික හොරු ගැන අද ටෙලිවකියෙන් ඔළුගේෙඩිමාරු දේශපාලේයට තිිත තැබිය යුතුයි සජිත් කියයි මලින් මවධහනය දේශය පුවත්වෙත හිටපු ජනාධිපති ගෝටාබේ රජපක්ෂට යි ශිලංකාවට පැමනීමට මේ සුදුසුකාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රම සිංහ පවසනවා. ඒා තන්ර ෝල් ස්ප්‍රීඩ ජනල් පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාව කටෙක් පමින්. මේ වන විට ශුලංකාවේ ආර්ථකය පතුලටම වැටීති. බුණතන් උමගේ ඇත කෙළවරක ආලෝකය තමන්ට පෙරෙන බවයි ජනාධිපතිවරයා වැඩදිරට ප්‍රකාශ කරඇත්තේ. ටපු ජනාतिපति ගोठाබේ राජපක්क्षට जाල ශ්‍රීලංකාවට පැමණීමට මේය සදුසු කාලයක් 9ොවන බව ජනාतिපति රනිල් විक्්‍රම සිංහা පවසනවා ඒ जा්‍යන්ත්‍ර वෝल् ्रට හ ජර්नलුවත්පත සමග සमख සාකච්चाාාවකට एकක්වමෙන්. රට පැවති देශපपालනි कहा ආර්ථකාබුද हमේ හිටපු ජනාतिපति ගोठබේ රජපक्ष රටන් පලාගயா ඒ පසුගේ ජூरीනාව වනතා अරග කරුවන් ජනාतिපति මන්්‍රයට කඩාවැදුරු පසුවිමकाයි පැවති දැඩी अर्බුද කාරිताත්වේ हमේ अமरिකාබද ගෝठाබේ රජපක්क्षගේ විसाබල පත්‍ර අහුසි කළල අතර ඉන්න අනතුරුවයි මේයටට ගුවන් හමුදා යානයකින් ඔහු මාලදිවෙන බලාපිටඇත්වගේ ඒයන්ම පැවති දේශපාලනිික අර්බුදේ හමුවේ පසුගේ දහතුන් වනතා. ගෝටාවේ රාජපක්ෂ ජනාතිපතිතුරෙන් ඉල්ලා අස්සූ පව. කතානායක මහින්දයාපා අබේ වර්ධන නිල වශයෙන් තහුරු කලා. මේව විට ගෝටබේ රජපක්ෂ දුහරේ නිලවශය ඉල්ලා අස්සී දින විස්සක් පමණගත වනවා. ඒෙත් රටේ වර්ධනය ූ ජනතා විඩෝලතාබේ තවම අඩුවක් පේ නෙරැහ. වැනි පසුිමක ගෝටාපේ රාජපක්ෂ යළිදිවනයට පැමිණීම, විරෝධතාකරුවන් අතර යාළි නැගටීමක් සිතව හැකි බයි, ජනාතිපති රණින් වික්‍රමසිංහ අදාල සම්මුක සාකච්ඡාබට එක් වෙමින් සඳන් කර ඇත්තේ. මෙම විට ශ්‍රී ලංකාවේ ආර්ථිකේ පත්ලට වැටී ඇති බවත් උමගේ ඈත කෙලවරක ආලෝකය තමට පෙරෙන බැවින් ඉතා ඉක්මනින් ඒට ළංඟා වියුතු බයි ජනාතිපති රල්ලි වික්‍රම සිංහ ප්‍රකාශකර ඇත්තේ මෙම අතර ජා්‍යන්තර මූල්්‍ය අරමුදලේ කාර්ේමන්ල් මට්ටම මේ එකඟතාාවේට අගෝස්තු අගමන විට එලපීමට හැකිවර ඇති බව තමන් අපේක්ෂා කරන බවද ජනාතිපතිවරයා සඳහන් කරතිමෙනවා. රටට අවශ්‍ය ආහාර හා පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආනායන සඳහා ලබන වස්දේ ශ්‍රී ලංකාපට ොල බිලන තුනකට බඩා වැඩි පර ம வன மூலாஷரவலின் ලබගனීම සිதுவன පது ජாதிபதி ன் விட்மසිහ ්‍යந்த போல் ஸ்ரட் ஜனல் සமக සமக்க සාකච්ச்சාාවට එක්වමින් වැடிදුරටත් ප්‍රකාශකර ඇතිபபයි ார்த்தාවන්නේவසலு වාතා விது மசலு ன் பொொருக்கமேேன் லக்காவே வடிம பிரருසක් நர்பன டலவிஷன் . යන්තන් සෑහෙන කාලයකට පසුව සතුටුදායක ටෙලිවැකයක් ලියන්නට අවස්ථාව உදාවමින් තිබෙනවා. ஏ අපේ රට බංකොලොත් කළ අපරාධකාரின் එක දෙන්නව දැන්ந்தැන් අත්த்தடங்குොට ගැනීමට වත්මன் ஆண்டுුව අභීතව ක්‍රියயா කරණ ආකාරය, දක්නට ලැබීම නිසයි. ඒලා ජනාධිපති රනිල්ගේ ආණ්ඩුව අතිේශයේ ඉදිරිී පියවර ගනිමින් සිටිනවා ප්‍රශංවනීයයි අගේ කළ යුතුයි. අප මෙතෙක් සිතා සිටි සමහර කරුණු දැන් වැරදි බව අපටද වැටහෙන්න්නට පටන් අරන් ඇති බව ලිවියයුතුමයි. අපේ ඩොලර් සංචිත බිින්දුවටම හින්දපු අයව? ඇත්තටම அල්ல்லලා හිරවිළங்குේ දාන්නම අවශ්‍යයිනි. අප මෙතෙ கிලිවවෙත් විශ්වාස කළේතුන් ඩොர் නැතිකරපු වැදි ஆර්ථික තීන්දු තීර්ණ ගත් අය අතර බැසිල් මහිந்து අජත්නිවාඩ් කබ්‍රால் එස්සාார் ஆටිගල්ලාදී කණඩායම සිටිය බවයි. මේ රට ඩොල මිලියන විශ්සකතිහක ඉතර පහත් සංචිතයකට ඇදල දැම්මේ මෙන්න මේ පිරිස ප්‍රමුක කණ්ඩායම කියල තමයි අප මේ තාක් විශ්වාස කරමින් සිටියේ. රටේ ක්‍රෘෂිකර්මාන්තයේ ේට. පණහකින් බිඳ දැම්මේ හිට පුචනාධිපති ගෝටාබය ගතන් අනුවන රසායනික පොහොරතීන්දුව කියලායි අප මෙතෙක් විශ්වාස කළේ ඒ තිීන්දුව නිසා රටේ ක්‍රෘෂ්කර්මාන්තය සියට පණහකින් බිඳවැටන වගේම අපේ රටේ ජනතාව අද කුසගින්නේ ඉන්නට හේතුවද ඒ අනුවන තීන්දුව කියල තමයි අපද විශ්වාස කළේ තෙල් නැවක් දෙකක්ං ගෙන්වගන්නට තරම්වත් ඩොලමිලියන පණහක්සීයක් නැති තැනට අපේ රට පත් කළේ රට පාලනය කළ මෙදේශපාලනඩිය කියलाई අප ඊයේ වෙන කම්ම විශ්වාස කළේ අවෂද නැතිව සමහර රෝහල්බල රෝගින් දහදුක්මඳින්දිී. එට හේතුව ඩොලර් හොාකෑ දූෂිත ක්‍රමය කියලා අප විශ්වාසකරා හොරාකෑ අයව අපනිතර ලිව්වා. උදේ හවස තෙල් පෝලිම්බල අහිංසක මිනිස්සු මැරී වැටෙද්දී දින පහහය තෙල්ලීටර කීපයක් ගන්න හදුක්විින්දිද්දී අපද මෙතෙක් සිතුවේ මේවට රටේ පාලකයින් පාර්ලිමේන්තුවේ අය වගකිවේතු කියලායි. එහෙම හිතලා ටෙලිවැකිත් ගණනාාවක්ම ලිව්වා. දරුවන්ට අවශ්‍ය කිරිපිටි ටික නැති තැන හාල් කෙලව රුපියල් තුන්සීය පැනපු තැන. මේ බංකොලොත් කිරීමට අනි වාරයෙන්ම මේ පාලකින් වගකයන් ඕන කියලා අප විශ්වාස කලා. විදෙස්ටක පස්්චාත් උපාදියකට යන වෛද දෙවරුන්ට අද ඊට යන්නට අවස්ථාවනහැ, ඒ$ොර් නැති නිසා. මේ පුහුණු කටයුතුවාද නතර වෙලා අප විශ්වාස කළ लिए සැබෑවටම ඒ $ොර් නැති නිසා. ඩොල හොරකම් කළ දේශපාලලක්නිය නිසයි මෙතන්ට වැටුනේ කියලයි. කොටින්ම කිවොත් ගත්ත ණය ගෙවාගන්න බැහැ. නයගෙවන්න විදිහක් නෑ කියලා අප ලෝකෙටම දැන් කියලා. අවසන්නේ අපේ රට මේ තැනට පත් කළේ පසුගේ කාලේ පුරාම ගත්ත වැරදි අමනෝකඥ්‍ය දේශපාලන සහ ආර්ථික තීන්දු තීරණ කියේලයි අප විශ්වාස කරමින් සිටියේ. සීනි සඳහා බදු සහනයක් දෙමින් මහා බැංකෝටත් වඩා මහා දනස්කන්ධයක් හොරා කන්නට ඉඩදුන්නේ ගෝටාබේ බවයි අප විශ්වාස කළේ. එම ප්‍රමාණය රුපියල් කෝටි එක්දා හයසියක් ඒ මහබැංකු වංචාවටත් වඩා වැඩී වගේ එවුනාට මහබැංකු වංචාව කියලෙක් දැන් නෑනේ නේද. මහාබැංකු වංචාව කියන්නේ සෙලවෙන මනසට පුතා කියල තමයි දැන් නම් ඇහෙන්නේ. කොම නමුත් මේ? අප මෙතෙක් මේරට බංකළොත් කළ අයලෙස සිතාසිටි අය වැදි බව දැන් අපටද වැටහනට පටන් අරන්. සැබෑවටම ගෝටාබේලා මහින්දල්ලා බැසිල්ල එස්සාරාටිගල්ලා ජීත්නිවාට කබ්‍රාල්ල පමණක් නෙමයි වික්‍රමසිංහල පවා අන්තිමට අසරණ අහිංසකමිනිස්ුභාව දැන් අපටද තේරුම් යමින් සිටිනෝ. විශේෂෙන් අද ෙදර යන්න කිව්වට ජනාධිපති රනිල්ට යන්න ගෙදරක්වත් නෑනේ නේද. ඒමනම් මේ රට මේසා විශාල අගාදයක්කට ඇදල දැම්මි මේය නෙමේ නං කෞද. අපේ රටේ ආර්ථිකේ බංකොළොත් කළ ඩොලර් බින්දුවට ඇදදැමුූ රට පුරාම පෝලිම් හදපු අපරාධකාරින් එකකා දෙන්නව දැන් අපේ පොලිසිය අත්තඩංගුවට ගැනීම ආරම්භ කරඇති බව සතුටින් ලියන්නට ඕනේ. පොලිසිය පුංචිම හොරකමේසිට මහබැංකු අර්ජුන් දක්වාම කට්ටිය කුදලගෙන එනු ඇත්ත දැන්න්නෙහි පළමුපීවර පොලිසිය තබාතිබෙනවා. යනුව රට බංකොලොත් කිරීමේ மூූලික වගකම් පැவரෙන காலுமෝදර අරගර කරුවන්න එකකා දෙන්නව කුදලගෙන එන්න පටන්ගෙන තිබීම මොන තරම් සතුටට කරුණක්දනේද. ස්්‍රික්ක පිටින් රට්ටපිටින් හොරාකාපු පළමු අපරාධකරුවාලෙස අර මන්ந்தිරේද කොහෙන්ந்த මන්දන්න ස්ත්‍රරික්්‍යයක් කොරකම් කළ මහා වංචනිිකාව දැන් අත් අඩගුවට අරන් අවසන්. ඒ වගේමයි ඉන්දිියාවේ යාචකීන් පවා අපේ රටට නායදන තරමට රට නින්දාවට පත්කළ අර ජනාධිපති කොඩියද මොකක් දෙකක් ඇඳට එලාපු උන්දාව දැ මිනිහවත් අල්ලගෙන අවසන්. ඊට අමතරව මේ විදෙශ් ප්‍රේෂණ කාබාසිනයක් කරලා කැන්නේ ඩොලර් ෆ්‍රීස් කරලා මුළු ආර්ථිකේම කඩාමිඳ දාලා අර පිටරටින් අපේ වැඩකරන සේවකයෝ එයෝපු සල්ලි ටිකත් නතර කරලා ඒ සියලු වර්දවල් කරපු පැතුම් කෑනල්ද කාවදයි දැන් අත්තා ඩංගුවට රට කාබාසිය කළ අහර්ථිකේ විනාශ කළ ඉතුරු අයව දැන් හොයෙනවා. හිමින් හිමින් ගනීවි. ජනපති රනිල් ගයාාන්්ඩුව ඒ සඳහා දැන් උපපරිම කැපකිරීම මේ වෙලා වෙසිදු කරමින් ඉන්නවා. ඒ සියලු දෙෙනවා අත්තරම් ගොඩ ගත් සැනින් අපේ පොලිසිය මෙ අයට බැටන් පොළුවලින් ඉතාම මෘදු ලෙස පහරදීලා හෝ රටෙන් අතුරුධන් වූ රටට නැති වූ ඩොලර් බිලියන විස්සක විතර මුදල අන්නිි වාර්යෙන්ම්ම හොයා ගනු නියතයි ඒෙම වුණොත්ොයයට ඩොල බිලියන හතරර්ක පහක අයෙෙන්මෙ ෆ්නාෑ හිංගා කාලාය අන්නඕ නෑ ඔය ප්‍රශ්න හරි කෙටියෙන් මේගොල්ලු විසඳලා දේදී ජනාධිපති රනිල්ගේ ආණ්ඩුවට ජය වේවා චිරංජයතු කියලා අද ටෙලිවැකෙන් සුබ පතනවා අපේ ඒ රටේ ඉතිහාසේ පළමු වතාවට තමයි අවුරදු හැත්ත හතරක්තුළ රට බංකොලොත් කළ සැබෑ අපරාධකාරින්ව හඳුනගෙන අත්තඩංගුවට අරගන්නට තරම්. ඉදිරිපියවරත්තබන්නට හැකිවුණේ කියලා අත්ද ටෙලිවැකිය අවසන් කරනවා. එට පපු අග්‍රාමාතය මහින්ද රජපක්ෂ සහිට මුදලලාමාත බසිල් රජපක්ෂ පනවා තිබෙන විදිස්කමන් තහනම ලබන හතරමනදාදක්වා දිීර්ග කරන ලෙස ශේෂාධිකරණය නියම කරතිබෙනවා. වත්මන් ආර්ථිකර්බුදට වගකිවයුතු පුද්ගලට එරහිව විමර්ශණයක් සිදුකරන ලෙසට රජයවෙත නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා ගුණු කළ මෝලිකයිතිවාසිකම්පෙත් සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරව අධිකරණය මෙම නියෝගය නිකුත් කරා. స యాత యసూర ోన లు రే ిత మల గడ స రా ాి ంచ ్ ర ా ర ర ంక ంా త ం. ంත ස දර හතා ර හම දක් මින් ස සබන් , ට ర හ ජ ස . ස త විి නතු ීම් කර හි ජ විසි ධහන ම ර තිබන නම් ම ්‍යස දිදීමට හැකිාව තිබ බව තිප තිచ සඳහන් ලා. දහස් හ නව සහ දෙදහස් විස්ස අතර කාලසීමාවත් තුළ. රජයවිසින් ව්‍යාපාරකන්ට බදු සහන ලබාදුන් අතර හේතුවෙන් රජේට අයිිය යුතු, බිලියන හයිසේකට අධික ආදායමක් අහිමි වූ අතර මේ හරහා ආර්ථිකේට බරපතලහන සිදු වූ බවත් නීතිචවයා පෙන්වාදුන්නා. මෙම බදු සහන ප්‍රධානය කළේ ඇයිදැයි පැදිලිකිීමට හිට පමහබැංකු අධිපතිබරු මෙෙන්ම මුදල් අමාත්‍යංශයේ හිටපොලේකම් එස්සර් ආටිලයන අය අසමත්වී ඇති බවත් ඔහු චෝදන කලා. රට බරපතලආර්ථිකර්බදයක මහදී ඇති බැවින් වහම ජත්‍යන්ත්‍ර මුූල්‍ය අරමමුදලේ සහය ලබාගන්න ලෙසට හිට පු මහභැංක්වාදිපති මහචාය ලක්ෂබන් විසින් රජට යෝජනා කරතිබුණා ඒත් එම යෝශෂාව ප්‍රතික්ෂප කළ හිට මුදල් අමාත්‍යය ැසිල් රජ පක්ෂ සහ හිටම මහැක් වාදිපති අජත් නිවාට කාබ්‍රාලයන අය ජා්‍යන්ත්‍ර මුූල්‍ය අරමුදල වෙත යාමට අවශ නොවන බව පසුගේ පෙපරවාරි මාසේ දක්වාම ප්‍රකාශ කරතිබුණු බව ඔහුසහි පත් කලා. මෙවැනි අර්බදකාරි ආර්ථක තත්වයක් නිර්මාණය වෙමන්තිබ ද දහසු. විසි දෙක වසරේ ජනවාරි මස ස්වයහිරී බැඳුම් කර සඳහා. අමෙරිකාන්්ඩොල මිලියන පන්සියක මුදලක් ගෙවීම තුළින් රට තව තවත් ආර්ථික අගදේක ඇද ැටුන බත් ඔහු සඳන් කලා මහබැක්ව අධිපතිවරයා මුල්ල මඩල සාමාජකින් ආර්ථික විද්‍යාව පිළිබඳව ප්‍රමාණික උගතුන් බව පෙන්වා දුන් ජනාධපති නීතිචවරයා මෙම ආදායම් අහිමවීම ගැන හොඳ අවබෝධයක් තිබුණද ගතයුතු ක්‍රියමාර්ග කිසිවක් නොගත් බවට චෝදනා කලා. අතිකරද මතු වන ව දැන්න දැනම, වගත්තරන් ජා්‍යන්තර මුූල්‍යයාර මුදලේ සහය ලබන් නොගැීමමනිසා. වර්තමාන රට බංකොද බභහවට පත්ව ඇැයි පෙන් මදදුන් ජනාධිපති නිතිචවයා ඒයට වග උත්තරකාර හිට ද මතතිවරු සහ හබැන් වාදදිපතිවරන් වගකයුතු බවට චෝදන කලා. ඉනතුර පෙත් සම් වැදිදුර සල ැලීම ම සතු ව දක්වා කාල් තැබන. නවවන පාලිමේන්තුවේ තුන්වන සභහවාරය ලබන තුන්වනදා ආරම්භකිරීමට සේලු කටේතු සෝදානම් බව, පාලිමේන්තු මහලේකම් දම්මිකදසනායක පවසනවා. AAD. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමටනීමතයි. නවන පාලිමන්තුවේ තුන්වන සභහවාරයා උත්සවාකාරෙන් ආරභකිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව පර්ලිමන්තු මහලෙම් දම්ික දසනායක පවසනවා තුන්වට සභහවාරය සඳහා සියලූමත්‍රීවරුන්ට සහභගීවන ලසට මහලකම්වරයා දැනම් දීතිබනා. අනිතා පෙරවර දහැඇතිහට ආරම්භ වන නව සභහවාරයට පෙර, පාලිමේතු මන්ත්‍රීවරන් පමිණ සිටියුතු වයි මහලෙකම්වරයාාතන්වා ඇතේ. එෙන්ම ඕුන් පාලිමේන්තුවේ ප්‍රවේශාලාාවට පිවිසක් ගන පූරණ සීනුව ාද වනතෙ ුරන් සිටිය යුතුවනවා. ජනතිපති. விக்கரம சி பெருவரும் நவை பணஸ் பகட்டு பன பார்ளமெதுவே பிர්‍රக ්‍රදේஷதொட்டோடு පැனிமேன் பசுவ. கத்தனாாய் வயா සහ பார்லமன்ட் மகளை கம்பறயா பிலிගனීම அனுத்துருவு சபவட்டு கந்தவா அனு அபனவா. எதின பெருவறு தக விசி பட்டு கனுபூர்ன சீவு டாத்த கிரிීමேன் பசுவ செலோம மாறி வருரும் அசும் கத்தய யில். எதி பார்ளமெட்வே துபன சபவாரே மங்கள் ரயීම ஆரம்ப කිීම සந்தහා மூலாசன அசும் ගனීමට நியத்தை. அனு திருவு பார்லமன்ட் வாரவசான කිරීම ச ார்லமன்ட் ரීම பிர්‍රக்காශ ார்ம. තු හලකම්මරයා සබභාවට ඉදිරිපත් කන ඇති. පස්සුව ජනාතිපතිවරයාසිල් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන් අන්තුරබ ගස්තුන්නම් වනතාක් පෙරවරු දහහිතෙක් පාලිමේන්තු කල් ීමම සිදන. අවස්ථාවාදී ඔළු කිඩිමාරු දේශපාලනයට තිත තැබීම මේ කාලය දැන් එල වැැති බව විපක්ෂනායක සඳි ප්‍රේමද අස පවසනවා. පාලිේන්තු කමිටු ක්‍රමයක් හරහා පක්ෂ විපක්ෂ සියරු දෙනා එක් රට ගොඩනගීමට ඒක අබද්ධවැට සටහනක්්‍රාක්මක කළයුතු බවයි විපක්ෂනායකවරයා පෙන් වාදන්නේ. ඒකොලමද එක්සත් ග්‍රාම නිලධහරී සංගමය සමඟ පැවති හමුවෝකට ඒක්වමින් මේ මොත වන විට අපිට අහන්නට ලැබෙනවා රට නිවැරදි ගමන්මාර්ගයට ගෙනයා යුතු විවිධ ක්‍රවවේද පිළිබ. බොහෝ ආකාරයට සාකච්ඡාවේ. නමුත් මේ හැම සාකච්ඡාවකම අපිට පේන්ඩ තිබෙන්නේ. ලුෙිමාරුකිරීමේ ඇමති තනතුරු හමාරු කරගැනීම දේශපාලන සූදුවයි. දේශපාලන රැවටින් කාලය එළඹිලාති වෙනවා. තමන් ගැන සිතනවා වෙනුවට රට ගැන හිත. තනතුරු තන්හාාවට මුලපුරලා මැතඇමතිවරූ ප්‍රමාණය වැඩිකරගෙන. බංකොලොත්තච්ච අපේ රටට තවත් බරක් එකතු කරනවා වෙනුවට අපි අලුත් ක්‍රමවේදයක් සකස් කරගන්නට ඕන මේ රටේ ජාතික ඒකා බද්ධ වැඩසටහන්නට මුලපුරලා. ඇති කටු සූපු කරලා ඒ වරධාන ලබාගෙන තමන්ටක් තමන්ගේ පවුලේ සාමාජිකින්ටත් යම් කිසි අධිස්ුකෝබ භෝගිත්වයක් ලබාගැනීමේ කාලය මේ නොවේ. එය රාජ්‍ය පාලනයකට දුසු ක්‍රමවේදයකුත් නො. ඒ නිසා අපි බොහොම වගකීමෙන් කියන්න කැමති සමගි ජන බලවේගත් සබගි ජන සම්දහනයක් අපි සීරු දෙනාම විශ්වාස කරන්නේ සහභාගීත්ව ඒකාබද්ද රට ගුඩනැගීමේ වැට සටහනකට මුල පිරි දැනටමත් ඒ කර්තව්‍ය පිෂ් කළති. රටට පැමිණෙන් ඩොලර් ප්‍රමාණය නතර කර රට ආර්ථික වශයෙන් බිඩඳබීම සඳහා කුමන්ත්‍රුණණයක් ක්‍රියාපමක වූ බව ශ්‍රී ලංකා පපුදුජන පෙරමුණේ මහලේකම් පාලිමීන්තු මන්තුරී සාග්‍රකාරය වසන් පවසනවා. ඒ කොළඹ පැවතිමමා අධ්‍යහමෝකදී. මහා ලොකුවට කිව්වට අපිට රට භාරතිනකොට, ඩොල බිලියන හතයි දශම ගානක සංචිතයක් තිබන කියලා මහ බැක්කුවේ. එවැනි සංචිතයක් තිබුනට අපිට රජේ ාරාරගන මාස කීපයක් ඇතුළත ගෙවන්න ඩොල බිලියන හයක පමණ විශාල නය මුදලත් තිබුණ ඇතකොට ඇත්තටම අපිට ඒ කියන සංචිතයක් අපේ රජයට ලැබුණ නෑ. ඉදිරි මේ ආකාරයට දිගින් දිගටම මේ රටටේන විදේශවිනිමය මේ රටට එන ඩොලර් ප්‍රමාණය නතර කල්ලා මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවට්ටන ලොකු කුමන්ත්‍රණයක් මේ රටේ ක්‍රියත්මක වුණ. රනිල් වික්‍රණසිංහ මැතිතුමා තමයි මේ මොහොතේදී. පක්ෂ දේශපාල න්‍යයපත්‍රයකට නැඹුරුවීමේ අවම ප්‍රවණතාව සතු පක්ෂනායකයා. හේතුව, ර්ලි තු සංවිතය දිහා බලදධී ඔබට මේ කර්ම පහැදිලි කරගන්න පුළුවන් අපි හැමෝටම සැනසිල්ලේ ජීවත්වේ හැකි රටක් නිර්මාණය කරගැනීම සඳහා වන වැඩ පිළිවල තමයි අපි එතුමන්ගෙන් ඉතාම පැහැදිලිවෙල්ලා සිටින්නේ මේ වගකීමෙන් වැහරවන්න යම්යම් පාර්ෂව උත්සහ කළ ඒ අර සයාතු ගමරාලෙ කුමරමැද්දිතිමුණු කු ගලිවත් කරන්න අන්දර වැඩ බාරගත්තවගේ අන්දරෙකු හරිමං ගල යිංකල්ල දෙන්නන් කියලා තුන්මාස කියී නැටියයාලිබතුලුයි බතුවයි කලුම්මමාලු යි එකකාලා වෙ මදැ ල්ලක හරිමගහි. න්නම් ගිහිල දාන්නනම් ගලඋසල මගේ කරෙන්තියන්න කියලා. අන්නේ වගේ ප්‍රායෝගික නොවන කොන්දේශේක්කාවොත් වැඩක් කරන්නේෙ නෑ. ආණ්ඩුවේ දේශපාලන බිලිබෑම තන් හසු නවන බව පාලිමේන්තු මන්ත්‍රී ජ.සි අලවතු වල පවසනවා. සර්ව පාක්ෂි, ආණ්ඩු පුවරුවකටසීමාවිය යුතු නැති බවයි පාලිමේන්් මන්ත්‍රී අජිත් මාන්න පෙරුම පෙන්වා දෙන්නේ. ඒ ඒ ඒ පැවති මාධ්‍යහමුවෝකදී. සर्පචි ආන්ුව හදනවාන් ඒ හැීවතු අපේකිසි මක වැත්තක්නෑ මොකද රටේ ද වර්තපන ජනතාවගේ තියන ප්‍රශ්න සම්බන්ධයෙන් අපි කානක් වගේ කීමත්ති. ජනතාව තුන්වෙලා කණ්ඩබරු ඉතාම අසනුොච වෙලා. දේ එමන අපි හනකි ආන්නට දේශපලාච්්‍යයොන් අනිු සේසෝලයිට විශල වගේක මත්තිර මේ රටේ මේ ජනතාව ජීවත්කිරීම සම්ධෙන් එමනත්තා තින ප්‍රශ්නම්බන්ධය විස දුන්න ා අපිට... <Jincción> <sharpadhalar> <cuarto material> <DVD> ාති ආන්ුව ැවත්තන් ආන්ුවොට සහය දෙන්න ඇමතිගන්ගන්න මවශය න. ම හැදිලුව කියන්න්නන රණ විත්කර සි ජනාතිීරට ේරට ජතාවගේ ප්‍රශ ිේසන් සැබ ප්‍රශවේසත ර්නය කරන්න සැබ ප්‍රශසස අවච යෝගේ පාලිමේන්තු තුළයින්න විපක්්චීනගන කමිටුව අරක් විශේෂව සක්කෝල කමිටු අර. දෙन प හ න්න ශ න්න. साර ප කාන්ුව खදන්න විපක්ෂ මත වර ි හर න්න. साරපාष කා ුව ප න එක සූදා න්න है ई मिल. ක්क्षෂයේෙන විපක්ෂणएග තුමා අප යක दියට අප हमलेම නාත් साග चा කල තමයි පක්ෂයක විස හनයක් නති सा දැන්ම साරුපාෂිකාන්ුවක් खදන්න किसी ක. विශේषම යන්නන සබග ජනපගේකිसදු मांत्रී කෙනක් ක ස දා න්න है අප आස නෑහ. निका ජනතාවට සංर्षන පෙන්න්නන්න साර පක්क्षिකාआ. ඒ පශන රිස්තන්ට පුළුවවා ආකාරයආන්ුවවක් තමැම නිර්මාණ කරන්න ඕන. බෝඩ් එක සරෝපක්ෂික මාන් කියලා. ඇතුළ සවපක්ෂික නැත්නම් ඒේ ව කියන බෝඩ්ික ඩක් ෑ අපතුුව තාගැනකින් මෙහෙවන රූකඩියත් නම් අපිට හොහුවල්ලන්න ැෑ ඇැේ අතු නතාව වහ කියන ප්‍රධාන දේශපාල ක්ෂය. නටේමත්ම තත්තුවේ සම්බන්ධීෙන් ඇසුනු කතා දැන්. මේ ්‍යවස්ථා ල පත්තච ජනයතුමා මේට අනිවාරම සම් කිසි මටමටගේෙනවා යි අදකල් අර හෙට කරන්නබ ේර ොඩගන්න ු ද ද සිල් තුල සර පක්ෂ න්ුව හද ස්ාවවත්තිය ඇතිකගල ේර ජාති්‍යන්තෙ සාවගක කයුතුග ම හැමගගේල්ල. පිට දශපාලය කරන්න ්‍රටක්තිය නොන් රනනි ික විසිහ ජනාතිපතිවරයාටේ අමමුකිසි අවස්ථාව ලබාදීලා ඔහු මේ අබුද්යෙන් මේ රට ගොටගන්නට පුළුවන් වේවිද කියන දේ බලන්න බලාඉන්න හැර අපිට වෙන විකල්පයන්නහ ටේ සමත ජතාවවිසි සුන්දදු රිිකවති එඒතුවට ගෝටාවේ රජ පක්ෂ අතුර රජපක්ෂ නඩ මෙතෙන්ට තල්ලුකරවට දෙන දනමද ජන කතාරල තින තරන්න ික්ුේම වැසින් රජපක්ෂ අජිත් නිවාල් කප්්‍රාල් පිබී ජයසුදර මේ ප්‍රකාාතයට දල් හිවොල්ලෝ අපොමට ජීවත්තිෙන පට ලය අරගෙන කන ටක් තුර කරුම කාල තුල රද්ද පක්ෂ වන්න පුළුවන් එක කන්ඩ ම ල ප ොත් ව ට බදාා කල්ල රට විනාාසුනාට පස්සේ බලය ග රුද දේ ල බ ද ස් ාවක් ල් ේ. අති අන්තරත් බලාපොරත්තුවයවා සර්පක්ෂික රජයක් ඇති කරලා ඒකෙන් පක්ෂබේදයක් නැතුව රටට යම්කිසි දෙයක් කරනවානං ඒක හොදායි කියලා බලාපොත්තුවෙනවා. කගොමබරි මේ මක්ස ප්‍රශ්න නෙවේ රටේ ප්‍රශ්න ඉවර කරණඩෝන එකට අපි සූදාන.. දැන් ප්‍රටපටාපුුවත් කිහිපයක් කෙටියේෙන්. ීම සහිත ගොඩන කිරිද්‍රව සංස්ථාවේ සේවකින් උද්ඝෝෂණයක නිරත වුණා. ඒ නිත්‍යනකූලව ආයතනී ඉවතුූසේිකාවක් නිත්‍යානුකූල ොන අුරින් නැවත බඳවාගනීම සම්බන්ධ. ඕුන් වැඩදුටත් පවසාසිටින්නේ වත්ම සභාපතිවරයා හිටපු අධ්‍යක්ෂ මණඩලේටඉල්ලා අසුනලෙස බල කරන බවයි. අම්පාර පොලිස්தாනී සේව කරමින් සිටි උපොලිස් පරක්ෂකවරකු තම්ම සේවාගිනි අවීන් වෙෙඩිතපකින තිබෙනවා. ඔහු මේ වඩ විට අම්පර මහරුහලේ දැඩිසත්කාර ඒකේට ඇතුළත් කර තිබෙනවා වැඩදුර පරීක්ෂණ අම්පර පොලිසියමගින් සිදු කරනු ලබනවා. යාපනය හිந்து විද්‍යාලියයේ කොළපතිකාර්යාලිය ප්‍රතිසංස්කරණය කළ යළී විවෘර්ත කෙරුණා. වුටල්ල චලාශවයේ සිට මහවැලි ඩි කලාපයේ දහම්ව ප්‍රදේශවයේ වගබන්ට ජලයගෙන යන ප්‍රධහන ඇලට වනලිකු වැටීතිපුරා. එහිදී තුවල් ලැබූ වනාලියයා ජීවිතක්ෂයට පත්ව ඇතයි වාර්තාාවනවා. මියගොසඇත්තේ වයිසවුරුදු පහලවක පමණුවන වනාලියක්. ඒත් සමගින් සියත උදැස්සන පෘත්ති විකාශය අවසාන් යැනි හම්මුවමු මධ්‍යහන ොල්හට අපගේ දහවල් ප්‍රවෘති විකාශ්‍යත් සමගෙන් ඔබට සුබදවසා. දෙනපතා අු තවීඩියෝ සහ ප්‍රවෘල්ති නැරමීමට එහත බටන එක ලික් කර සසිියත TVී සබස්ක්‍රප් කරන්න. අලු ත්‍රීඩියෝ ගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝ ක්‍රික් කරන්න.